නිරතදික මෝසම් හේතුවෙන් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේ අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ගෙන එන මනෝජ් ජිනුරුව. අද දවසේන 8:30 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපත නිවූ මිලිමීටර 51 පොලටගම් ප්‍රදේශයෙන් වාර්තා වුණා. අවිසාවිලට මිලිමීටර 44.8ක් හා කල්ටුවාවට මිලිමීටර 31.5ක වර්ෂාපතනයක් වාර්තා වෙද්දී නෑබුඩ ප්‍රදේශයට ලැබුණු වර්ෂාවේ අගය සටහන් වුණේ මිලිමීටර 50.5ක් ලෙසයි. එමෙන්ම ගම්පහට මිලිමීටර 40.3ක වර්ෂාපතනයක් ලැබී තිබුණා. ලක්ෂපාන ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාව මිලිමීටර 44.4ක්. කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ කැනියන් හා නෝටන් බ්‍රිජ් ප්‍රදේශවලින් පිළිවෙලින් මිලිමීටර 41.5ක් හා 43.2ක වර්ෂාවක් වාර්තා වූ බවයි. ඉදිරි කාලගුණ තත්ත්වය කෙබඳු වේද? නිරතදින මෝසම් කාලගුණ තත්ත්වයේ සක්‍රීයතාවයක් පහුගිය දවස් කීපෙදී අපි දැක්කා. ඒකට හේතු වුණේ වායුගෝලයේ පහළ වායුගෝලයේ තිබුණු කැළඹීම් ස්වභාවය ශ්‍රී ලංකාවට ආශ්‍රිතව. නමුත් ඒ කැළඹීම් ස්වභාවය දැන් පහව යමින් තියෙනවා. ඒත් එක්කම වර්ෂාවේ සුළු අඩුවීමක් ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රධාන අනුග්‍රහය LB Finance උකස් පොලිය අඩු කළා. අත්කාරම රුපියල් 45,000 දක්වා වැඩි කළා. ජාතික නිදහස් පෙරමුණ අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබර්ට් බ්ලේක් මහතා පසුගියදා පළ කළ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වුවා. බ්ලේක් මහත්තයා ඇවිල්ලා උතුරට ගිහිල්ලා දෙමළ පොලිස් නිලධාරීන් ගන්න කියලා කියනවා. තව අවුරුදු 10කින් ලංකාවේ සන්නද්ධ සංවිධානයක් ඇති වෙයි කියලා උන්නැහැ ලංකාවේ කේන්ද්‍රයේ බලලද කොහෙද මේ ජෝතිෂ අනාවැකි කියන්න පටන් අරන් තිබෙනවා. රාජතාන්ත්‍රික දූතෙක් විදියට ආව නම් ශ්‍රී ලංකාවේ සෛරී භාවය රැකලා කියන කතාවක් කියලා යන්න පුළුවන්. ඔහුට අයිති නැති සීමාවක් දක්වා ඔහුගේ මතපල කිරීම ඉදිරියට ගියා. මෙය රජයේ ස්ථාවරයේ දැයි මාධ්‍යවේදිකු මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසුවා. නෑ, රජයේ ස්ථාවරයේ අපේ පක්ෂී ස්ථාවරයේ අතර 100% එකඟතාවයක් නැති වෙන තැන් තියෙනවා. රොබර්ටෝ බ්ලේක් මහත්තයා ඇවිල්ලා ඔළුව අතගාලා ටුකු අයිනවා. කවුරු හරි කියනවා නම් ඔළුව අත ගියාම සනීපයි කියලා ඩොක්ක එච්චර රිදුන්නේ නැහැ කියලා ඒක අපි දන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඇමරිකානු සහකාර රාජ්‍යලිකම් රොබර්ට් බ්ලේක් මහතා පෙරේදා ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වුණා. සංහිඳියාවේ වැදගත් කොටසක් ලෙස යථා තත්ත්වයට පත් උතුරේ ජනතාවගේ ජීවිත තුලින් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ප්‍රගතියක් පෙන්වනවා. ග්‍රීස් සකා පිළිබඳ සිදුවීම් වලත් නිමාවක් දැකිය යුතුයි. මෙම අලුත් අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ යාපනයේ බොහෝ දෙනා මාසමක අදහස් පළ කළා. දෙමළ පොලිස් නිලධාරීන්ගේ සේවය ලබා දීම තුළින් එම කටයුතු සඳහා හමුදාව යෙදවීමේ අවශ්‍යතාවක් නොවන බැවින් එම සේවය ලබා දීම වැදගත්. මාධ්‍යවේදීන් වෙත එල්ලවන ප්‍රහාර පිළිබඳවද මා කනස්සල්ලේ. විදේශිකයන්ට අවශ්‍ය ලෙස ජාත්‍යන්තර පාසල් පාලනය කිරීමට ඉඩ නොදෙන බව මහජන සබඳතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්. කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රාථමිකාංශය සඳහා ඉදිකරනු පරිගණක ඒකකය අද පෙරවරුවේ විවෘත කෙරුණේ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාත්‍යන්තර පාසල් ප්‍රතිගාම කියන්නේ බාහි කටහ. ඒ දරුවන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය දන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිකම ලබසීල් තියෙන මේ රටේ බෑගෙන පොඩි වෙන පිළිකෙන උදවිය නැතිවෙන මිනිස්සු එතුමාගේ නායකත්වයෙන් මම ඉඳ දෙන්නේ නැහැ. ජාත්‍යන්තර පාසල් වලට මේ ශ්‍රී ලංකාව අභිභව විදේශිකයන්ට අවශ්‍ය විදියට ඒ පාසල් පාලනය කරන්න. ඒකත් මම අර සතුටික බේරගත්තා වගේ මම මේ දරුවන්ට බේරගන්නවා. මේ අතර පාසල් කළමනාකාරීත්වය කළ ඉල්ලීමක් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා. එතුමාගේ ඉල්ලුවා මේ ඉඩම අක්කරයයි පර්චස් 42ක් තියෙනවා ලබන්න. අපේ ගම්පාවේ ඉන්නවා ශ්‍රේෂ්ඨ නායකයෙක් බැසිල් රාජපක්ෂ මැතිතුමා. රාජපක්ෂ පවුලේ ප්‍රඥාවන්ත. එතුමාත් එක්ක මම සාකච්ඡා කරලා කොටාවේ රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා තමයි පාර්ටි මයිති සාකච්ඡා කරලා සභාපතිතුමා හම්බ වෙලා ඔබ කරුණාවෙන් කියනවා මේක අපිට ලබන්න. එහෙම ලබන දීමක් නෙමෙනව නම් ඇමෙතිකම නැති වුණා ධර්මාලෝක නිසා මං ඒක දරුව වෙනුවෙන් ඒක මං අරන් දෙනවා මගේ බලේ පාවිච්චි කරලා. එදාට මගේ අභිග්‍රහ ගාන යන්න පුළුවන්. ඒකට මම සන්තෝෂයි.
මන්ත්‍රීවරයෙක් වෙනවට වැඩිය තමුන්හස්සේ මන්ත්‍රීකාමට වටිනවා. චිටි විරාමයකින් පස්සේ අලුත් හමුවෙමු. ස්ථාවර කැබිනට් ප්‍රසම්පාදන කමිටුවක් විසින් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වෙත ඉකුත් ජූනි මාස 1 වෙනිදා ලබා දුන් විශේෂ අවසරය මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉකුත් ජූනි මාස 16 වෙනිදා ආනයනය කළ පෙට්‍රල් තොගය සතියක් පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරුණා. එලෙස බෙදා හැරි පෙට්‍රල් තොගය ප්‍රමිතියෙන් තොරවීම පදනම් කරගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය වාණිජ කළමනාකාරවරයා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. ඊයේ සිට බලපැවැත්වෙන පරිදි වැටුප් හා සියලු දීමනා සහිතව අත් විනය පරීක්ෂණයකට යටත්ව අදාළ අනිවාර්ය නිවාඩු යවීම සිදු කර ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින්. සභාපතිවරයා එම තීරණය ගෙන ඇත්තේ අදාළ ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් තොගය ආනයනය කර රටපුරා බෙදා හැරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා විසින් පත් කළ ප්‍රමිතියෙන් තොර ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට එම අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය කළ දැනුම් දීමකට අනුවයි. අදාළ ප්‍රමිතියෙන් තොර පරීක්ෂණ කමිටුවේ වාර්තාව ඉකුත් 29 වෙනිදා අමාත්‍යවරයා වෙත බහර දුන් අතර එදිනම එම කමිටුව විසින් අමාත්‍යවරයාට බහර දුන්නේ යයි කියන මේ ලියවිල්ල අමාත්‍යාංශය විසින් එදිනම ජනමාධ්‍ය වෙත නිකුත් කළා. කරුණු පහකින් සමන්විත මේ ලියවිල්ලේ පළමු වැන්න ලෙස සඳහන් වන්නේ ප්‍රමිතියෙන් තොර අදාළ පෙට්‍රල් තොගය ඩීසල් මෙට්‍රික් ටොන් 15,000ක් සමග ඒකාබද්ධ කොට මිලදී ගැනීමේදී රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංග පිළිපැද නොමැති බවයි. පරීක්ෂණ කමිටුව එය වරදක් ලෙස සලකා ඇතනම් ඊට වගකිව යුත්තන් කවුරුන්ද යන වග සිය වර්තාවේ සඳහන් කර තිබෙනවා වන්නට පුළුවන්. විමර්ශන සවිස්තර වාර්තාව රාත්‍රී 10:00. පළාත් පාලන මැතිවරණයේ ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සමතැන් දෙමින් අදහස් පළ කිරීමට ඉඩ ලැබෙන අපේක්ෂකයෝ විශේෂාංගයෙන් අද අදහස් දක්වන්නේ නුවරඑළිය මහනගර සභාවේ අපේක්ෂකයන්. අපි දන්නවා අපි නුවරඑළිය හුඟක් පහළ මට්ටමේ අපි ඉන්නේ. මේක දියුණු කරලා මේක හොඳ අධ්‍යාපනික හොඳ ආර්ථික තත්ත්වයක් මේ අපේ ජනතාවට ලබා දෙන්න හොඳ වැඩසටහනක් අපි ගව තියෙනවා. අපි ඒක නම් වෙනදායින් ඒක අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේවර අපි බලාපොරොත්තු වෙන්නේ සංචාරක කර්මාන්තේ මේ නගරයට දියුණු කර මේ සිටින දෙමළ සිංහල මුස්ලිම් බර්ගර් සියලුම ජනතාවට අපි යම්කම උදවක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සුලබෝනා වන්දේ සරියාන ටොයිලට් වසදී වැසිකිලි පහසුකම් නැහැ. පාරවල් ලබලන් යටිතල පහසුකම් සම්පූර්ණයි. ඒව අප සාදා දිය යුතුයි. ඉන්නව කරව අදංගල සෙන්ජි කරුකන් අද ටෙස්ට් වරම් ලැබූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංග සිය මංගල පන්දුවේදීම කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. ඒ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තුනෙනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු දිනේ තරගය නතර කරන විට පළමු ඉනිමට ඕස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 235ක්. කොළඹ SSCPTA පැවැත්වෙන මෙම තරගයේ ආරම්භයේදී සිය 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්වන කුමස් සංඝකාරට උපහාර දැක්වීමේ උත්සවයක්ද පැවැතුණා. තරගයේ කාසියේ වාසය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනෙන් ඕස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ ෂේන් වොට්සන් සහ ෆිලිප් හියුස්. සුරංග ලක්මාගේ පන්දුවකට හියුස් ලකුණු ලබා දැවී ගියා. ශමිත් නිරංගගේ මංගල ටෙස්ට් පන්දුවට දැවී ගියේ ලකුණු 8ක් රැස් කළ ෂේන් වොට්සන්. රිකී පොන්ටින් ලකුණු 48යි. ෂෝට් මාෂ් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු අර්ධශතකය වර්තා කරමින් ලකුණු 81ක් ලබා ගත්තා. 26 වෙනි ටෙස්ට් අර්ධශතකය වර්තා කළ මයික් හස්සේ දිනය නිමාවන විට රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 63ක්.